අදත් මගේ channel එකට එකතු වුණ ආලව සාදරයෙන් පිළිගන්නවා. මොන අද මම කතා කරන්න යන්නේ red tail catfish ලා ගැන. ඔයාලට මම red tail catfish ලා ගැන පරණ videos කීපයක් කරලා ඇද්දි හැබැයි මේ අලුත් video එකෙන් ඔයගලන්ට එයාලා ගැන තව විස්තර අලුත් විස්තර වැදගත් විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. මම මුලින්ම පටන් ගන්න විශේෂයෙන්ම කියන්න ඕන දෙය කියලා ඒක තමයි මේ ගොඩක් ලොකු වෙන කැට්ෆිෂ් වර්ගයක් විශේෂයෙන් red tail catfishලා සෑහෙන ලොකු වෙනවා ඔයාලා ගන්න හිතනවා නම් ඔයාට ගොඩක් දුරට ඉස්සරහට හිතන්න වෙනවා අනාගතය ගැන හිතන්න වෙනවා නැත්නම් ගත්තට පස්සේ ඔයාලට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ලංකාවේ මේ red tail catfish විකුණන්නේ ඉන්නේ ගොඩක් පොඩි size වලට ඒ කියන්නේ බොහෝ දුරට අඟල් 5ට අඩු size වලට ඒක නිසා ඔයාලා දැකලා තියෙනවා නම් පොඩි කාලේදී දැක්ක ගමන් මාරම cute මාරම ලස්සනයි දැක්ක ගමන් ඩොන් ගාලා ගන්න හිතෙනවා හැබැයි ගත්තට පස්සේ එයාලගේ ආහාර රටාව වර්ධනය වේගය සහ අනික් මාළුන්ව කන්න ගත්තාම තමයි මේ ගත්තු කට්ටිය බය වෙන්නේ මුලින්ම මෙයාලගේ ස්වභාවය ගැන කතා කරද්දී වර්ධනය සාමාන්‍යයෙන් අඩි 3ක් 4 වෙන්න පුළුවන් මේක අඩු වෙන්න වැඩි වෙන්න පුළුවන් මේ ශ්‍රී ලංකාවේ මීට වැඩි නම් ලොකු වෙන්නේ නැහැ හැබැයි ශ්‍රී ලංකාවෙන් පිට මෙයාලගේ වාසස්ථානවල මීට වැඩිය ගොඩක් විශාල වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මේ ඇක්වේරියම් හොබි එකේ ඉන්න මාළු වර්ගයක් විදිහට මේ red tail catfish ලවද පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ වර්ධනය කියන්නේ මාසයකට අඟලකටත් වැඩිය වර්ධනය වේගයක් හරියට හැදුවොත් ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒක නිසා මාස කීපයක් යනකොට අඩියටත් වඩා විශාලව ලොකු මාළුවෙක් විදිහට පරිවර්තනය වෙන්න පුළුවන් ඒක නිසා තමයි තීරණය කරන්න ඕනේ හදන්න පුළුවන්ද බැරිද කියලා. ඒක නිසා මේකෙන්ම තේරෙනවා ඇති කොයිතරම් අමාරුද මේගොල්ලන්ව හදන එක කියලා. ඒක නිසා ගන්නකොට හොඳට හිතලා බලලා ගන්න වෙනවා. උෂ්ණත්වය සහ pH අගේ සාමාන්‍ය මට්ටම වුණාට විශේෂම දේ තමයි වතුරවල ගුණත්වය. මෙයාලා කන ප්‍රමාණයට අපද්‍රව්‍ය විශාල වශයෙන් පිට වෙන නිසා සෑහෙන ශක්තිමත් ෆිල්ට්‍රේෂන් ක්‍රමයක් අවශ්‍ය වෙනවා. red tail catfish විතරක් නෙමෙයි මේ වගේ exotic සහ monster fish මාළු හැම කෙනෙක්ටම වගේ ෆිල්ට්‍රේෂන් කියන දේ ගොඩක් වැදගත් කාරණාවක්. ඒක නිසා ටැංකියේ ප්‍රමාණයට නැතුව ඊට වැඩිය ගොඩක් ශක්තිමත් ෆිල්ට්‍රේෂන් ක්‍රමයක් ඊට වැඩිය කීප ගුණයකින් ශක්තිමත් ෆිල්ට්‍රේෂන් ක්‍රමයක් හදන්න පුළුවන් නම් හොඳයි. එයාලා කොරපොතු රහිත මාළු නිසා වතුර දුර්වල වීමෙන් ලෙඩ රෝග හැදෙන්න තියෙන අවස්ථාව වැඩි. මම ගොඩක් නිශ්ශබ්දව ඉන්න කැමති මාළු වර්ගයක්, ගොඩක් පීස්ෆුලි එක තැනකට වෙලා ඉන්න කැමති මාළු වර්ගයක්. ඒක නිසා හැංගිලා ඉන්න තැනක්, ඒගොල්ලන්ට රෙස්ට් කරන්න තැනක් වගේ හොඳ දෙන්න හදලා දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම තමයි යාලා ගොඩක් රාත්‍රී කාලයට තමයි ක්‍රියාශීලී ඇක්ටිව් වෙන්නේ. වාගේ ටැංක් එකේ වටේට පීනන්න ගන්නෙ. ඊට පස්සේ කෑම ගැන ගොඩක් විශේෂයෙන් කතා කරන්න වෙනවා. මෙයාලා ප්‍රිය කරන්නේ මස් මාළු කන්න. හැබැයි මේකෙදි මස් දෙන එක නම් හොඳ වෙන්නේ නැහැ. ඒක නිසා මම කලින් කිව්වා වගේ වර්ධනයත් එක්ක විශාල ප්‍රමාණයෙන් මෙයාලට කෑම සපයන්න වෙනවා. පොඩි කාලෙදි පොඩ්ඩක් කෑවට කාලයක්දී ලොකු වෙද්දී සෑහෙන දුරට කන්න දෙන්න වෙනවා. හැබැයි මේ මොන්ස්ටර් මාළුන්ට දිනපතා කෑම අවශ්‍ය වෙන්නේ නැහැ. පොලිම red tail පැටියෙක්ට වුණත් දවස් දෙකකට සැරයක් දුන්නාම හොඳටම ඇති දවස් දෙකකට සැරයක් එක වතාවක් දුන්නාම හොඳටම ඇති විශාල වෙනකොට එයාලට සතියකට හෝ සතියකට දවස් දෙකක් වගේ සැරයක් අවශ්‍ය ප්‍රමාණයට දුන්නම හොඳටම ප්‍රමාණවත් අනිත් පොඩි මාළුන්ට වගේ දවස ගානේ එහෙම දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ වේල් කීපයක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ප්‍රධානම ප්‍රශ්නේ තමයි මෙයාලා තමන්ට ආහාරයට ගන්න පුළුවන් කියන හිතන ඕනිම දෙයක් ඕනිම මාළුවෙක් කන්න ඉඩ තියෙනවා. ඒගොල්ලන්ගේ කටට ගැලපෙනවා නම් කන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට හිතෙනවා නම් ඒගොල්ලන් බඩකින් ඉන්නවා නම් ඒගොල්ලන් එයාව කන්න ට්‍රයි කරනවා. ඒක නිසා අනික් මාළුවෙක් කවදද්දි බොම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම අනවශ්‍ය විදිහට ලොකු මාළුවෙක්ව කන්න උත්සාහ කරද්දි එයාලට මේ ගොල්ලන් හිර වෙලා එයාලට ප්‍රශ්නයක් වෙලා ඒකිනුත් මැරෙන්න ඉඩ තියෙනවා. නැත්තම් ඕගොල්ලන් අධික ලෙස ආහාර දුන්නොත් ඕ ෆීඩ් වෙලත් මැරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි පුරුද්දක් විදිහට කන්න දීලා ඒ පුරුද්ද නැති කරොත් ඒ කියන්නේ ඔයාලා පුරුද්දක් විදිහට දවස් දෙකකට සැරයක් කන්න දෙනවා නම් දවස් පහක් හයක් යනකම් කන්න නොදී හිටියොත් මොකක් හරි හේතුවක් උඩ ඒගොල්ලන්ට බඩගින්න දරා ගන්න බැරුව දරා ගන්න පුරුදු නැතුව අනික් මාළුන්ට කරදර කරන අනික් මාළුන්ව කන්න ඉඩ තියෙනවා. ඒක නිසා
කෑම ගැන හරියට හිතන්න ඕනේ. ඔයාලට දෙන්න පුළුවන්ද, කෑම දෙන්න පුළුවන්ද, මේ කාලෙන් කාලට කෑම දෙන්න පුළුවන්ද කියලා හරියට හිතලා බලලා තමයි මේගොල්ලන් හදන්න ගන්න ඕනේ. කෑම ගැන කතා කරද්දී ඔයාලට සීෆුඩ් වර්ග දෙන්න පුළුවන්, කානිවෝ පැලට්ස් වගේ වුණත් දෙන්න පුළුවන්. හැබැයි පැලට්ස් දෙනවා නම් සෑහෙන වියදමක් දරන්න වෙනවා. හැබැයි මම නම් මස් දෙන එක හොඳයි කියලා හිතන්නේ නැහැ. පුළුවන් තරම් සීෆුඩ් වර්ග දෙන එක හොඳයි. දැන් මම කලින් කියපු ඔක්කොම කරුණු සලකලා බලලා මේ රෙඩ් ටේල් කැට්ෆිෂ් එකට හදන්න පුළුවන් මාළු ගැන අපි හොයලා බලමු. මම හිතන විදිහට මෙයාලා එක්ක මොන්ස්ටර් මාළු විතරක් හදන එක තමයි හොඳ වෙන්නේ. ඒකත් මෙයාලට වැඩිය ටිකක් ලොකු වෙනවා නම් හොඳයි. තවත් කාරණාවක් මම ඔයාලට කියනවා, මේ වගේ මාළු අතර ඉඳලා හිටලා මාළු ඉන්න පුළුවන්, අනික් මාළුන්ව ආහාරයට ගන්නෙ නැති. හැබැයි මේක මාළුවානුව, එයා ජීවත්වන පරිසරය අනුව, එයා පොඩි කාලේ ඉඳලා හැදුන හැටි අනුව, එයාලා හිටපු පරිසරය අනුව, මාළුවානුව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒකත් ඉඳවල හිටලා තමයි අනික් මාළුන්ව කන්නේ නැති රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක්ව හොයාගන්න වෙන්නේ. හැබැයි මම හිතන්නේ හොඳම දේ මොන්ස්ටර් මාළුවෙක්ව කවදාවත් මේ රෙඩ් ටේල් කැට්ෆිෂ්ල එක පොඩි මාළුවෙක්ව නම් කොහෙත්ම හදන්න හිතන්නවත් එපා. දැන් මම ඔයාලට මගේ දැන් ඉන්න රෙඩ් ටේල් කැට්ෆිෂ්ල ගැන විස්තර කියන්නම්. ඔයාලට වර්ධන වේගය බලන්න ඕනේ නම් මම ඔයාලට මෙයාලව ගත්ත දවසේ ඉඳලා වීඩියෝස් ගෙනල්ලා ඇති කීපයක්ම ඔයගලන්ට ඒ වගේ බලන්න පුළුවන්. මම මෙයාලව ගත්තේ ජුනි මාසේ, දැන් මාස 9ක් විතර වෙනවා. එයාලා දැන් අඩියකට වැඩි ප්‍රමාණයකට වර්ධනය වෙලා තියෙනවා. මම එයාලට කෑම විදිහට දෙන්නේ සීෆුඩ් සහ කානිවෝ පැලට්ස් දෙනවා. ඔයගලන්ට මම කලින් වීඩියෝස් වලත් පෙන්නලා ඇති. හැබැයි මම සතියකට එක සැරයක් හෝ උපරිම දෙසැරයක් තමයි කන්න දෙන්නේ. ඒ කියන්නේ සතියකට එක පාරක් හරි දෙපාරක් හරි. එයාලා ඉන්නේ ලීටර් 1500 පොන්ඩේක. ඒ වගේම එයාලට වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. මොකද මාළුත් ප්‍රමාණය අඩුයි. ඒගොල්ලන්ට වර්ධනය වෙන්න, ඒගොල්ලන්ට සැරිසරන්න පරිසරය ගොඩක් තියෙනවා. ඔයාලට පේනවා ඇති එයාලා ඉන්න මාළු ඔක්කොම විශාල වෙන මාළු වර්ග. ඒක නිසා හැම වෙලේම ඒ ගැන අවධානය දෙන්න වෙනවා. මොකද ඔයාලට උදාහරණයක් විදිහට කිව්වොත්, ඔයාලා දැන් රෙඩ් ටේල් කැට්ෆිෂ් ලා එක වෙන මාළුවෙක් හදනවා නම්, ලොකු මාළුවෙක් වුණත් ඒ රෙඩ් ටේල් කැට්ෆිෂ් ඒ මාළුවට වැඩිය ඉක්මනට වර්ධනය වෙලා ඒ මාළුවට වැඩිය ලොකු වෙන අවස්ථාව තියෙනවා. ඒක නිසා තමයි හැම වෙලාවම මාළු ගැන හොයලා බලලා හදන්න කියලා මං විශේෂයෙන් මේක ආපහු සැරයක් රිපීටඩ්ලි ඔයගලන්ට කියන්නේ. ඔයාලට පේන විදිහට මගේ මේ රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා තව ලොකු වෙද්දි මේ ටැංක් එකට තියෙන ෆිල්ට්‍රේෂන් සිස්ටම් එක මදි වෙනවා. ඒක නිසා තව පම්පයක් දාලා ලොකු ෆිල්ට්‍රේෂන් සිස්ටම් එකක් හදන්න ඕනේ. මොකද මේ මාළු ලොකු වෙන ඒගොල්ලන්ගේ අපද්‍රව්‍ය ප්‍රමාණය වඩාත් ලොකු වෙන නිසා. ඔයාලා කලින් ඉඳන් මගේ වීඩියෝස් බලනවා නම් දන්නවා ඇති, මං ගාව කලින් රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක් හිටියා. එයා ඇත්තට මේ දෙන්නට වැඩිය සෑහෙන ලොකු වෙන මං හැදුවා. අඩි එකහමාරකටත් වැඩිය ලොකු වෙන්න හැදුවා. හැබැයි ඒ කාලෙදි මට හදන ටෑන්ක් එකක් තිබුණේ නැහැ, හැකියාවක් තිබුණේ නැහැ. ඒක නිසා එයාව අයින් කරන්න සිද්ධ වුණා. හැබැයි ආ සෑහෙන කාලයක් ලොකු වුණා. ඔයගලන්ට පේන ඇති. දැන් අපි කතා කරමු රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා ගැන. කතා කරා අපි සාරාංශයක් විදිහට ඔයාලට කියන්න තියෙන්නේ මොනවද කියලා. ඔයගලන්ට මං කීප සැරයක් එකම දේ කිව්වා. කම්මැලි වෙන්නත් ඇති, හැබැයි කියන්න ඕනේ. මොකද ගොඩක් දෙනෙක් පොඩි කාලෙදි දැක්කහම ගන්න හිතුණාට ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්න වලට මූණ දෙන්න නිසා. සාරාංශයක් විදිහට ඔයාලට කියන්න තියෙන්නේ, සාමාන්‍ය මාළු හදනවා වගේ මෙයාලව හදන්න බෑ. මෙයාලා සෑහෙන ඉක්මනට බලාගෙන ඉද්දි ලොකු වෙනවා. ඒ වගේම කෑම වලට ලොකු වියදමක් දරන්න වෙනවා. සහ එයාලට හරියට හොඳ ගුණාත්මක වතුර එක්ක ලොකු පරිසරයක් සපයන්න වෙනවා. ඒ හැම දෙයකටම වියදම් දරන්න වෙනවා. ඒ වගේම අනවශ්‍ය විදිහට කෑම නොදී ඉන්න වගේ බලා ගන්න ඕනේ. මොකද කලින් කිව්වාගේ අනවශ්‍ය විදිහට කෑම දුන්නොත් මේ ඕවර්ෆීඩ් එකක් නිසා වාගේ මාළු දරා ගන්න බැරුව. මොකද ඒගොල්ලන් කෙලවරක් නැතුව කන්න දුන්නොත් කෙලවරක් නැතුව ඒගොල්ලොනුත් කනවා. ඒගොල්ලන්ට දරා ගන්න බැරුව මැරෙන්න ඉඩ තියෙනවා. මොකද මේ හැම දෙයක්ම සලකලා බලන්න ඕනේ. මේගොල්ලන් අවුරුදු 15ක් විතර ජීවත් වෙනවා. ඒක එසේ මෙසේ කාලයක් නෙමෙයි. ඒක නිසා තමයි මේ හැම දෙයක් ගැනම, හැම කරුණක් ගැනම සලකලා බලන්න ඕනේ. රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා ගැන විතරක් නෙමෙයි, මොන්ස්ටර් මාළු හදනකොට, විශාල වෙන මාළු හදනකොට ගොඩක් මොන්ස්ටර් මාළු හරි ඉක්මනට ලොකු වෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට ලොකු වෙද්දි හොඳ කෑම සපයන්න වෙනවා, හොඳ පරිසරයක් සපයන්න වෙනවා. ඒක නිසා රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා වගේම තමයි විශේෂයෙන් මොන්ස්ටර් මාළු හදනකොට විශේෂයෙන් ඔයාලට හදන්න පුළුවන්ද බැරිද ඉස්සරහට යනකොට, අනාගතයේදී තව මාස කීපයකින්, තව අවුරුද්දකින් කොහොමද මම මෙයාව හදන්නේ කියලා අනිවාර්යෙන් කල්පනා කරන්න වෙනවා. මොකද මේගොල්ලන් අරගෙන පොඩි ටැංකි වල, පොඩි ටැංකි වල පොඩි පොඩි බෝතල් වල ඒව දාලා කිසි දෙයක් කරන්න බෑ. දන්නෙම නැතුව මැරලා යනවා. ඒක නිසා හරියට හදනවා නම් විතරක් ගන්න. මං ගොඩක් දෙනෙක් දැකලා තියෙනවා. මං ඒකයි මේක පුන පුනා කියන්නේ. ඔයගොල්ලන් වැරදි කරන නිසා හදන්න බැරි නම් හදන්න එපා.
කොහමහරි මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට රෙඩ් ටේල් කැට්ෆිෂ් ගැන වගේ මොන්ස්ටර් මාළු ගැනත් ලොකු අයිඩියා එකක් එන්න ඇති කියලා. කොහමහරි මේ වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න. මගේ සෝෂල් මීඩියා තියෙනවා, ඔයගලන්ට මාව ෆලෝ කරන්න පුළුවන්. Instagram එකේ ගොඩක් YouTube වල නැති දේවල් මං ෂෙයා කරනවා, ඔයගලන්ට ඒව බලන්න පුළුවන්. ඒ වගේම මේ channel එකට තවම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලේ තියෙන රතුපාට subscribe button එක click කරලා දැම්ම මගේ channel එකට එකතුලා ඉන්න. මේ වගේ අලුත් videos බලන්න අදර ගිහින් යන්න. මේ වගේ අලුත්ම caring video එකකින් ඉස්සරහටත් හම්බෙන්න බලාපොරොත්තු වෙමි.